දම්මිස් වර්ල්ඩ් YouTube channel එකට ආපු හැමෝම අදත් මම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට මේ ගේන්නේ part 2. part 1 එක මම ඔයගලන්ට පෙන්නුවා මල් ගැන. part 2 එක තමයි අද පෙන්වන්නේ. හැබැයි අද වීඩියෝ එකේ මම නැහැ. මොකද මම ඒකට හේතුව මම වීඩියෝ එකේ නැති වෙන්න හේතුව මට ඕනේ වුණා මේ මම ඉන්න වෙලාවට ටයිම් එකේදීත් ඔයගලන්ට මල් ගැන පොඩ්ඩක් වැඩිපුර පෙන්වන්න ඒ ගැන එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා තමයි මම අද වීඩියෝ එකට එන්නේ නැත්තේ. රයිට්. එහෙමනම් අපි අද වීඩියෝ එක ස්ටාර්ට් කරමු. මම අද ඔයගලන්ට ඉස්සෙල්ලිම පෙන්වන්නේ බ්ලූ හවයි. මේක හරීම ලස්සන මලක් බ්ලූ හවයි කියන්නේ. හැබැයි මෙයාට ඉතාමත්ම තද අවුව මෙයාට ඕනේ කෙනෙක්. හැබැයි මෙයාට ගොඩාක් වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වතුර දුන්නොත් මෙයාට අර සුදු පාටට නිකන් ෆංගස් එකක් වගේ හැදෙනවා. ඒක හැදිලා මේ පැලේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ නිසා තද අවුවේ ඔයගොල්ලන් තියන්න දවසක් හරි දවසක් මෙයාට වතුර දෙන්න. හැබැයි ඔයගලන්ගේ පහසුවට මම දෙයක් කියන්නම්. මම ඔයගලන්ට මේ බ්ලූ හවයි පැලේ ගන්න පුළුවන් පෙරදිනි ගාන්ස් වල අවුට්ලට් එකක් තියෙනවා එළි. ඒකෙත් තියෙනවා මේ බ්ලූ හවයි මේ ප්ලාන්ට් එක. දැන් ඔයගලන්ට මම මේ පෙන්නන්නේ ඩේසි. මේ ඩේසි කියන එකේ වර්ග ගොඩක් කීපයක්ම තියෙනවා. මම ඔයගලන්ට පස්සේ මගේ ළඟ තියෙන අනිත් ඒවත් පෙන්නන්නම්. අදට මම මේක පෙන්නන්නම්. මේක එච්චර උස යන්නේ නැහැ. මේක අඩියක විතර වගේ උස ප්‍රමාණයක් තමයි මෙයා යන්නේ. මෙයාට වතුර ඕනේ. ඉතාමත්ම බුරුල් පස්සේ තමයි මෙයා හැදෙන්නේ. තද පස්සේ මෙයා හැදෙන්නෙම නැහැ. හැබැයි මෙයාටත් අවු ඕනේ හොඳට ඉරු එළිය තියෙන තැනක මෙයාව තියන්න. දැන් ඔයගලන්ට මම මේ පෙන්නන්නේ තුන්වෙනි එක ටයිගර් ලිලි. ටයිගර් ලිලි ලිලි වර්ගත් ගොඩක් තියෙනවා. හැබැයි මගේ ළඟ ලිලි වර්ග ඉච්චරම ගොඩක් නැහැ. උනාට මගේ ළඟ වර්ග තුනක් විතර තියෙනවා. දැන් මට අනිත් එක පෙන්වන්න බෑ. ඒ වගේ මල් නැහැ. දැන් ඔයගලන්ට මම මේ පෙන්වන එක ටයිගර් ලිලි. මේක ඇවිල්ලා මං හිතන විදිහට ට්‍රයි කරලා බලන්න කලම්බල ඉන්න අය. මෙයා ගොඩක් තදම තද අවුවේ හැදෙන කෙනෙක්. හැබැයි මෙයා හෙවනේ හැදුවොත් හැදෙයි. හැබැයි කවම දාවත් මෙයා හෙවනේ හදලා ඔගලන්ට මෙයාගේ මල් ගන්න බෑ. මෙයා දෙන්නෙම නෑ මල්. ඒ හින්දා පුළුවන් තරම් තද අවුව තියෙන තැනක බුරුල් පසේ හදන්න. පුළුවන් නම් පොළොව මට්ටමින් අඩියක් උඩට පස් උස්සලා බුරුල් පසේ මෙයාව හදන්න. තද පසේ නෙමෙයි. ඒ වගේම මම මේක කියන උනත් මතක කළ උගලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. අනිවාර්යෙන්ම මෙයාට මම ගිය සැරේ කියපු පොහොර වර්ගය, ඒ කියන්නේ කොම්ප්ලෙක්ස් එක, යාර මිලයිකේ කොම්ප්ලෙක්ස් එක, කොළ කැට එක දානකොට කොළවලට දැවටෙන විදිහට දාන්න එපා. ඈතට දාන්න. මේ දාලා මතක තියාගන්න මේ වතුර. එයාට වතුර දෙන්න ඕනේ. එවලෙම වතුර ටිකක් දාන්න ඕනේ. මම වීඩියෝ එක අවසානයේදී මම උගලන්ට තව මේ ගැන මම පැහැදිලි කරන්නම්. දැන් උගලන්ට මම මේ පෙන්නන්නේ හතරවෙනියට මම පෙන්නන්නේ හයිඩ්‍රෙන්ජියා. හයිඩ්‍රෙන්ජියා ඔයගලන් ගොඩාක් වෙලාවට මම හිතන්නේ දකින්නේ නුවරඑළි පැත්තේ. ඒ වුණාට හයිඩ්‍රෙන්ජියා අපිටත් හැදෙනවා. ඒ කියන්නේ අපිට කියන එකෙන් මම අදහස් කරන්නේ මම දන්නේ මේක මේ රශ්මි පළාත් වලට හැදෙනවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් දැන් මම ඉන්නෙත් මගේ ක්ලයිමට් එකත් ඇවිල්ලා නුවරඑළියට කිට්ටු ක්ලයිමට් එකක් නේ මට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක හයිඩ්‍රෙන්ජියා හැදෙනවා. ඒ වුණාට හරිම ලස්සනයි. මල් ගොඩාක් දෙනවා මෙයා. හැබැයි මෙයාත් මේ මෙයාටත් අවු ඕනේ. ගොඩාක්ම තද මවුව නෙමෙයි. මෙයාට සාමාන්‍ය 50-50 වගේ වැටේ. මෙයා වගේ අවුව මෙයාට ඕනේ. ඒ කියන්නේ උදේ කාලේ අවුව හරි දවල් කාලේ අවුව හරි දෙකෙන් එකක් වැටෙන්න ඕනේ මෙයාට. අවුව ඕනේ. මේ තද අවුව නෙමෙයි මෙයාට ඕනේ. හැබැයි මේ මෙයාගේ හැමදාම මල් නැහැ. කාලෙකට තමයි මෙයාගේ මල් හැදෙන්නේ. හැබැයි ඒ හැදෙන එක උගලන්ට උපරිමෙන් මෙයා මල් දෙනවා. මෙයාට ගොඩක්ම හොඳයි. වේලපු ගොම පොර මෙයාට දානවා නම්. දැන් ඔගොල්ලෝ මේ දකින්නේ පෙන්ටාස්. පෙන්ටාස් කියන එක මේකත් බලන්න. මේකත් මම දැකලා තියෙනවා පෙරේදිනි ගාන්ස් වලින් ඔයගලන්ට ගන්න පුළුවන් පෙන්ටාස් කියන එක. දැන් මෙතනදී මම ඔයගලන්ට පෙන්නනවා වර්ග දෙකක් පෙන්ටාස් වල.
පෙන්ටාස් වල උසට හැදෙන එක තියෙනවා. ඒක කොමන්. ඒක හරි ගහ, ඒ කියන්නේ අඩි 3 4ක් 5ක් වගේ උසට යනවා පෙන්ටාස් එක. ඒ වගේම මම ඔයගොල්ලන් මේ දකින රතු පාටික, ඒ කියන්නේ ඔව් තද රෝස පාටට වගේ පේන එක, ඒක ඇවිල්ලා මේ හයිබ්‍රිඩ් පෙන්ටාස් එක. ඒක යන්නේ උපරිම අඩි 1.5ක් වගේ උස. ඉතින් මේ ගොඩක්ම ලස්සන හයිබ්‍රිඩ් එක පෙන්ටාස් එක ඔයගලන්ට පුළුවන් ගාඩන් එකේ කෝනස් වලට වගේ ඒ වගේ තැන් වලට දාන්න පුළුවන්. මොකද උස උසට පේන නිසා. හැබැයි මේක කමෙන්ට් එකක්. මේ පෙන්ටාස් එකේ මේක මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. මේකේ කමෙන්ට් එකට කිසිම පොහොරක් මොනවත් අවශ්‍ය නැහැ. යා හදපු තැනක හැදෙනවා. හැබැයි අවුවනේ පෙන්ටාස් වලට. හැබැයි මේ හයිබ්‍රිඩ් එක්කෙනාට යාට නම් වතුර මේ ගොඩාක් දෙන්න එපා. එතකොට පැලේ කුණු වෙනවා. ඒහින්ද මේ මේ දෙක හොඳට මතක තියාගන්න. පෙන්ටාස් එකේදී හයිබ්‍රිඩ් ඔගලන් හදනවා නම් වතුර අඩුවෙන් දෙන්න. දැන් ඔගොල්ලෝ මේ දකින්නේ නම්බර් 6. මේකට අපි කියන්නේ වින්කා රෝස් කියලා. ඉතින් මේ වින්කා රෝස් වල ඔගලන්ට මම කියලා දෙන්න ඕනේ ගස් විදියට හැදෙන එකක් තියෙනවා, හැංගින් පොට්ස් වලට දාන එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ දෙකම මගේ දැන් උතන පෙන්නලා තියෙන ඒවා. හැංගින් වලට දාන එකක් තියෙනවා මේ. හැංගින් එක දාන එක පල්ලෙහාට බැල වගේ හැදෙනවා. එයාට වැඩි වතුර දෙන්න මෙපා. එයාගේ මික්ෂර් එක තමයි ඕගොල්ලන් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම කොහොබත් දාන්න ඕනේ. වැලි ටිකක් මික්ස් කරන්න ඕනේ කොම්පෝස්ට්. ඒක තමයි එයාගේ මික්ෂර් එක. ඒ මම ඕගොල්ලන්ට එක්ස්ප්ලেইন කියලා දෙන්නේ මේ හැංගින් පොට්ස් වලට දාන එක. වැල වගේ හැදෙන එක. නමුත් ඔයගොල්ලෝ නෝමල් බිම හදන එක හැම වෙලෙම අවුව තියෙන තැනක හදන්න, වතුර වැඩි දෙන්න එපා. වතුර දුන්නොත් මේ පැලේ නම් මේ ඔයගලන්ට ඒ කියන්නේ මේන්ටේන් කරන්න බෑ, අමාරුයි. වතුර වැඩි ගොඩාක් වැඩිින් දුන්නොත් වින්කා රෝස් එක රයිට්. මෙයාටත් හැබැයි මම හිතනවා මම දානවා මෙයාට ඒ කියන්නේ වේලපු ගොම. ඔයගලන් කොයිම වෙලාවකවත් අමු ගොම විතරක් දාන්න එපා. ෆංගස් එකක් එනවා. ඒ හින්දා හොඳට වේලිච්ච ගොම දාන්න. මේ දැන් මම දකිනවා ගොඩක් වෙලාට මේ නර්සරිස් වල අමු වේලපු ගොම එක තියෙනවා ගන්න. ඒක ගොඩාක් හොඳයි ඒවා දානවා නම්. මොකද ඒ වගේ මේ කිසිම දෙයක් පණුව ඒ වගේ සත්තු මොනවත් නැහෙනේ. ඒ හින්දා ඒ වගේ දෙයක් ඔයගලන් ට්‍රයි කරන්න බලන්න. මේ දැන් නම්බර් 7 ඔයගලන් දකින්නේ සෙල්වියා. මේකේ සෙල්වියා එකේ කලර්ස් ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා රෙඩ් තියෙනවා, එතකොට අයිවරි කලර් එක තියෙනවා, ඔරෙන්ජ් තියෙනවා, පර්පල් තියෙනවා. ඒ ටික තමයි මගේ ළඟ තියෙන්නේ. ඉතින් මේ සෙල්වියා කියන එක ගොඩාක්ම ලස්සන පැලයක්. නුවර එළියට විතරක් නෙමෙයි නුවරටත් හැදෙනවා. ට්‍රයි කරලා බලන්න රස්නි පැති වලටත් හැදෙනවා. මම කලම්බම කියලා කියන්නේ නෑ, ට්‍රයි කරලා බලන්න. මේ ඒ අඩු කලම්බල ඉන්න කට්ටිය නර්සරි එකෙන් ගන්නොත් අඩු ගණික ට්‍රයි කරන්න සෙල්වියා පැල දෙකක් හරි ගෙනිලා හදලා බලන්න. සාමාන්‍යයෙන් අවුව තියෙන තැනක තියෙන විශේෂයෙන්ම කලම්බල ඉන්න කට්ටිය නම් ටිකක් වතුර වැඩියෙන් දෙන්න ඕනේ. මොකද ඒ රස්නේ නිසා. නමුත් අපි එහෙම දෙන්නේ නැහැ. මොකද මේ ක්ලයිමේට් එක සීතලයිනේ. ඒ නිසා දෙන්නේ නැහැ. හැබැයි මෙයා තද අවුව තියෙන තැනක තමයි දාන්න ඕනේ. මෙයාවත් හෙවන හැදුවොත් මෙයා හැදෙයි. හැබැයි මෙයා කවදාවත් හෙවනි හැදිලා ඕගොල්ලන්ට ඕන විදිහට මෙයා මල් දෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න හොඳට අවුව තියෙන තැනක තමයි මෙයා හැදෙන්න ඕනේ. එතකොට තමයි තද අවුව හැදපුවාම මේ මල පාට වුණත් හරිය හරි බ්‍රයිට්. දැන් හෙවනක වද හැදුනොත් ඒ බ්‍රයිට්නස් එක අපිට ගන්න බෑ. ඒ හින්දා හොඳට මතක තියාගන්න අවුවට දාන්න. රයිට්? රයිට්. ඔයගලට මේ පෙන්නන්නේ නම්බර් 8. එතකොට කෝලියාස්. මම අද මේ මල්ලට පෙන්නලා මම අද මේ මල්ලටින් මම නතර කරනවා. රයිට්? දැන් මේ කෝලියස් ගැන ඕගලන්ට කියනවා නම් මම විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් මේ ඕගලන් මේ දකින්නේ ඔක්කොම මගේ ළඟ තියෙන කෝලියස් වරයිටිස් ටික. මගේ ළඟ තියෙනවා එක කෝලියස් වරයිටිස් 20කට වැඩි මගේ ළඟ තියෙනවා. හරි. ඔය පුළුවන් උපරිම තමයි මම ඕගලන්ට ඔය පෙන්නන්නේ. හරි. මේ කෝලියස් වල මල් හැදෙන්නේ නැහැ. ඕගල ඒක දන්නවනේ. හැබැයි මේකේ ලස්සන වරයිටිස් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ගාඩන් එක මේ පුරවන තැන්, ඒ කියන්නේ මල් දාලා ඒ සමහර තැන් ඔයගලන්ට දැන් අපි කියමු පොළව පේනවා කියලා. ඒ තැන් වලට පුළුවන් ඔයගලන්ට මේ කෝලියස් වගේව දාන්න. එතකොට ගාඩන් එක ඒ පාත්ති ඔක්කොම පිරෙනවා. ඒ කෝලියස් එක එක වරයිටිස් වලින් දාන්න ඕනේ. එකම වර්ගයේ නෙමෙයි මම මේ කියන්නේ. රයිට්? එතකොට මේ කෝලියස් එකට මේ මම නම් මේ අවංකවම කියන්න ඕනේ මම මේ කෝලියස් ඔක්කොමටම මම එහෙම පොහොර දාන්නේ නැහැ. මේකට හරියන්නේ ඔස්මොකොට් එක. මේ මොකද මල් හැදෙන්නේ නැති ගහක් නේ මේක. ඒ හින්දා ඔස්මොකොට් තමයි මෙයාට හරියන්නේ. ඒ වුණාට මෙයාට වේලපු ගොම දෙනවා නම් ගොඩක් හොඳයි. ගොම පොහොර එක. හරි. හැබැයි මෙයා ඕන තැනක හැදෙන කෙනෙක්.
ඒ කියන්නේ අවුවට දාපුවාම එක කල එකක්. හෙවනේ හදපුවාම තව කල එකක්. ඒ නිසා ඔබලා හොඳට මතක තියාගන්න මෙයා හදනකොට මම දෙන ඇඩ්වයිස් එක තමයි පුළුවන් තරම් කෝලියස් අවුවේ තියන්න. එතකොට තමයි ලස්සන කල එකක් එන්නේ. ඒ වගේම මෙයාට වතුර දෙන්න. මේ කෝලියස් වලට වතුර ඕනෙමයි. ගොඩාක් වතුර දෙන්න එපා. තව දෙයක් මම කියන්න ඕනේ වැස්ස කාලෙට කෝලියස් කියන එක හොඳට ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඔයගලන්ට බෝ කර ගන්න පුළුවන් කෝලියස් කියන එක. අතු හාමේ වැහි කාලෙට තමයි කෝලියස් හදන්න ඕනේ විශේෂයෙන්ම. මොකද එතකොට ඔයගලන්ට මේ තව පැල ගොඩක් හදා ගන්න පුළුවන් එක ගහකින්. ඒ සාමාන්‍ය කෝලියස් ගහේ උඩින් එනවා පොඩි මලක් වගේ එකක්. ඒක කඩලා අයින් කරලා දාන්න. මොකද ඒ කියන්නේ එතකොට ගහ ඔයගලන්ට වැඩි කාලයක් තියාගන්න බැහැ එතකොට. රයිට්. දැන් මම ඔයගලන්ට මම අද මේ මල් ටික පෙන්නලා ඉවරයි. දැන් මගේ ඊළඟ වීඩියෝ එකකින් මම ආපහු එනවා තව මල් 10ක් විතර ඔයගලන්ට අරගෙන. හරි. දැන් තව දෙයක් මම ඔයගලන්ට කියන්න ඕනේ. ඔයගලන්ගේ කමෙන්ට්ස් වල මම දැක්කා මේ පාට් 1 එකේ කමෙන්ට්ස් වල අහලා තිබුණා මගෙන් වැස්සට හැදෙන මල් මොනවද කියලා. වැස්සට හැදෙන මල් මම දකින්නේ වැස්සට හැදෙන මල්. ගොඩාක් වැස්සට හැදෙන ඒවා තමයි වැස්සට අපිට හදා ගන්න පුළුවන් ඒවා තමයි ඔය ඇලකේසියා වර්ග, එහෙම නැත්නම් ඔය කෝලියස් වර්ග, ඒ කියන්නේ ගස් වර්ග, කොළ වර්ග. ඒ වගේ ඒවා තමයි වැස්සට හැදෙන්නේ. මම සාමාන්‍යයෙන් නොවැම්බර් ඩිසెంబර් කාලෙට මම මල් දාන්නේ නැහැ. මගේ ගාඩන් එකේ මල් නැහැ මං එදාට. ඒ කාලෙට මොකද උගලන් දන්නවා ඒ කාලෙට නොවැම්බර් ඩිසెంబර් කියන්නේ වැස්ස සීතල හුණග. ඒ කියන්නේ අපි අර කියන්නේ ක්‍රිස්මස් කාලෙට එනකොට අපේ ක්ලයිමට් එක සම්පූර්ණයෙන්ම චේන්ජ් වෙනවා. ඒ කාලෙට මම සාමාන්‍යයෙන් මේ ගාඩන් එකේ මල් දාන වැඩ මම කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මොකද හදන්න පුළුවන් හැදුවට වැඩක් නැහැ. ඒක අපිට මේ බෙස්ට් රිසල්ට් එකක් ගන්න බැහැ. ඉතින් ඒ හින්දා මම මගේ මේක තමයි මම මල් හදන්නේ නැතු ඉන්නේ එක. ඒ කාලෙට ජනවාරිත් මම ජනවාරි වලත් මම සමනි 2 weeks විතර යනකම් මම මල් හදන්න පටන් ගන්නේ නැහැ. පටන් ගන්නේ ජනවාරි මාසේ අන්තිමට තමයි මම ස්ටාර්ට් කරන්නේ. ඒක එකක්. අනිත් එක තමයි මේ මගෙන් අහලා තිබුණා ඕකිඩ් ඇන්තූරියම් ගැන කියන්න කියලා. ඉතින් මම සෝරි මම ඕකිඩ් ඇන්තූරියම් මල් ගැන මම හදන්නේ නැහැ. ඉතින් මම හදන්නේ නැති මල් ගැන මම කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ මම කවදාවත් මේ මල් මම හදලා නැහැ. ඕකිඩ් ඇන්තූරියම් රයිට්. එතකොට තව දෙයක් මම ඕගලන්ට මට ගිය සැරේ මේ සෝරි මට මේ කියන්න බැරි වුණා. ඕගලන් බෝල්සම් ඉන්ෆෙක්ෂන් වගේ දේවල් හදනකොට මතක තියාගන්න දැන් බෝල්සම් ඕගලන්ට පුළුවන් හදන්න හැංගින් පොත්සලත්. හරි. එතකොට මේ දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් හැංගින් පොට්ස් වලට යන පෙන්න මේ බෝල්ස් එකක් මම පෙන්නන්නම්. මගේ තියෙන හැංගින් පොට් එක හදලා තියෙන එකක්. ඒකේ මල් ගොඩාක් දෙනවා හැංගින් පොට්ස් වල හයිබ්‍රිඩ් එක. එතකොට මතක තියාගන්න හැම වෙලේම පොළව මට්ටමින් අඩියක්වත් කොච්චර පස් බුරුල් කරත් ටිකක් ගල් ටිකක් එකට ලං කරලා ඒ බුරුල් කරපු පස් වලටත් වැඩිය තව අඩියක් විතර උඩට උස්සලා තමයි බෝල්සම් හදන්න ඕනේ. මට වෙරි සෝරි මට ඒක ගිය සැරේ මට කියන්න බැරි වුණා. මොකද හැම වෙලෙම බෝල්සම් පැලයක් හදනකොට වතුර බහින්න හදන්න. වතුර රැඳෙන්න හදන්න එපා. වතුර රැඳෙන්න හැදුවොත් වෙන්නේ ගහේ පැවැත්මක් නැහැ. වැඩිකල් යන්ඩිසිලින් ෆංගස් එකක් එනවා ගහ ඉවරයි. ඒ හින්දා හැම වෙලෙම පොළවේ මට්ටමින් අඩියක් උඩට උස්සලා පැලේ හදන්න. මම ඔයගලන්ට කිව්වා වීඩියෝ එක අන්තිමේදී මම විශේෂින් දෙයක් කියන්නම් කියලා. ඒ තමයි ඔයගල හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් දැන් මම පෝර දාන පෝර වර්ග දෙක ගැන මම කලින් වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දුන්නා. ඒ පෝර වර්ග දෙක ඔයගලන් දාන්න ඕනේ ඔස්මකොට් නම් මම මාස 3කට සැරයක් දැම්මත් කමක් නැහැ. ඒක හරි මේ හරි ස්ලෝ යදිය වෙන්නේ ඔස්මකොට් එක. නමුත් කොළ කැට එක අනිවාර්යයෙන්ම දවස් ඔයගලන්ට මල් ගන්න ඕනේ නම් දවස් 14න් 14ට එයා දෙන්න ඕනේ. මතක තියාගන්න මම මේ විශේෂම කියන්නේ ඔයගලන්ට ඒ පෝර දාන දවසට කවදාවත් පෝර ඇට මේ ගස් උඩට විසි කරන්න එපා. ඒක දාන්න ඕනේ ගහේ මුලට වෙන්න තමයි දාන්න ඕනේ. ඒ දාලා මම දැකලා නැහැ කවුරුත් ඔක ගැන එක්ස්ප්ලেইন කරනවා. මේ දාලා මතක තියාගන්න ඒ දාපු මොහොතේම ඔයගලන් එයාට වතුර දාන්න ඕනේ. ගොඩාක් නෙමෙයි වතුර යන්තම් හරි එයාට අර කැටවලට නැත්තම් වෙන්නේ මොකද ඒ සැරට ගස් මැරෙනවා. ඒක මට උගලන්ට ගිය සැරේ මට වීඩියෝ එකේදී කියන්න බැරි වුණා. රයිට්. ඒක හොඳට මතක තියාගන්න. මට අද වීඩියෝ එක ඉවර කරන්න දැන් ටයිම් එක ඇවිල්ලා. ඉතින් මම ඉස්සෙල්ලිම දෙයක් උගලන්ට කියන්න ඕනේ මට මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක මල් ගැන පාට් 1 ඒකට උගල මට කමෙන්ට් කරලා තිබුණා. ඒ කමෙන්ට් කරපු හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. I love you so much.
මට මේකත් ඔබලම් බලලා ඔබලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මොන හරි දෙයක් අහන්න තියෙන දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඉතින් මගේ දැන් මම පාට් 1 2 අද පෙන්නනවා. හැබැයි මම ඉල්ලීමක් කරනවා මොකද දැන් 3 එක මම එන්නේ මගේ ඊළඟ වීඩියෝ එක මම මට තියෙන ප්‍රශ්න වගේ අහපු ප්‍රශ්න. මේ මල් ගැන නෙමෙයි. ඒ වීඩියෝ එක මම කරලා ඉවර වෙලා තමයි නෙක්ස්ට් වීඩියෝ එක මම ඒක කරන්නේ. ඊට පස්සේ තමයි මම පාට් 3 එක මම පෙන්නන්නේ. රයිට්. එහෙමනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගොඩාක් ආදරේ. මම ගිහිල්ලා එන්න. මම ඔයගලගේ ආදරණීය දම්මි.